සරණයි පින්වත් ඔබ සැමට සත්වක සිත් නිවිසනසේනම් ඒ ශ්‍රී සද්ධර්ම ස්වරයෙන්ම පමණයි. ඒ සද්ධර්ම ස්වරය ඔබ වෙත සම්නිවේදනය කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව බාහිර පිටගත කිරීමක් ලෙසයි මේ උතුම් වූ ධර්ම දේශනාව මෙලෙස අද දවසේදී විසුරුවා හරින්නේ. පින්වත්නි, අද මේ උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ උතුම් වූ පරිශ්‍රය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රාජගිරිය ජයශේඛරාරාම විහාරස්ථානයේ ධර්ම සභා මණ්ඩපය. මෙම ධම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයන් වහන්සේ අපි ප්‍රථම කොට ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ ධර්ම දේශනා මාලාව සිදුවන්නේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් මේ වෙනුවෙන් තමන්ගේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ කොළඹ අට ලේක් පාර අංක 116 රාජකීය ලිපිනෙහි පදිංචි දීපලාල් විජේරත්න මහතා, එවැගේම ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු දුව දරුවන් ඥාතීන් හිතමිත්‍රාදීන් පිරිස තමන්ගේ කවදත් ලෙන්ගතුව මේ පින්කම් වලට සහභාගී වන ඒ දායක පින්වත් පිරිසත් සහභාගී කරවාගෙන මේ පින්කම මෙලෙස සංවිධානය කරනවා. මේ රැඳී සිටින ශාලාව පිළිබඳවත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සම්බෝධි විහාරස්ථානයේට කවදත් ලෙන්ගතුව පින්කම් වලදී සහයෝගය ලබා දෙන සන්ධ්‍යා තෙන්නකෝන් මැතිණිය සුදත් තෙන්නකෝන් මැතිතුමන්ගේ ධන පරිත්‍යාගයෙන් බොහෝ දෙනාට සදහම් අසන්නට මේ ධම් සභා මණ්ඩපය, මේ ධර්ම ශාලාව ඉදිකරන්න යෙදුනේ. ඉතින් ඒ පිරිසත් අද සහභාගී වෙලා තවත් බොහෝ විද්වත් පිරිසක් සහභාගීත්වයෙන් එසේනම් සදහම් අසන්න සියලු දෙනාම සූදානම්. අපි ගෞරවයෙන් දේශකයන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරමු මෙතැන් සිට මේ උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, අපි පහුගිය දේශනාවේ නතර කරන්ට යෙදුනේ භාග්‍යවතුන් වහන්සේට අපි විසින් වන්දනාමාන කළ යුතුයි ජීවමාන සංඥාව ඇතුව. භාග්‍යවතුන් වහන්සේ මා ඉදිරිපිට ජීවමානයි කියන සිතවිල්ලෙන් යුක්තව අපි වන්දනා කළ යුතුයි. අපිට පින් සිද්ධ කරගන්න වඳිනවා සඳහා පමණක් නොවේයි, භාග්‍යතුන් වහන්සේට අපි වැඳ යුතු නිසා වන්දනා කළ යුතුයි කියන කාරණාවෙන් අපි ධර්මදේශනාව නිමා කරන්නට යෙදුනේ. අද අපි එතන ඉඳලා තමයි දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යතුන් වහන්සේට ජීවමාන
සංඥාවෙන් යුක්තව වන්දනාමාන කළ යුතුයි කියන කාරණාවේදී භාග්‍යවතුන් වහන්සේගේ ජීවමාන කය ජීවමාන ශ්‍රී දේහය අරමුණු කරලා වන්දනා කරපු අයට මොනතරම් ආනිසංස ලැබුණද කියන කාරණාවට අපි උදාහරණයක් සාකච්ඡා කළොත් විමානවත්ව පාලියේ සඳහන් වෙන පීත විමානය මේකට තවත් හොඳ උදාහරණයක් සපයනවා. මේ පීත විමාන වස්තු කතාවේ එක තැනැත්තියක් භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න වැටකොළු කියන එළවලු වැලේ මල් හතරක් තමයි කඩාගන්නේ. වැටකොළු මල් හතරක්. ඇය වැටකොළු මල් හතරක් කඩාගෙන චෛත්‍යයට පූජා කරන්නයි යන්නේ. අජාසත් රජතුමා විසින් භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදාපු චෛත්‍යය. වන්දනාමාන කරන්න හදාගත්ත චෛත්‍යයට තමයි මේ මල් පූජා කරන්න යන්නේ. මල් පූජා කරන්න යනකොට ඇය අරමුණු කරලා තියෙන චෛත්‍යයට මල් පූජා කරන කතාවක් නෙවෙයි, ජීවමාන බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්නයි මේ යන්නේ. වැටකොළු මල් හතරක්. ඒ ජීවමාන ශ්‍රී ශරීරය අරමුණු කරගෙන වෙනත් බාහිරට හිත නොයොදා ගමන් කළ නිසා වෙන පාරිතිවිච්ච කිසි දෙයක් ඇයට අරමුණු වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පමණයි හිත ඇතුලේ වැඩ ඉන්නේ. නමුත් පාරේ හිටපු එළ දෙනා අලුතෙන් පැටව ගහලා හිටපු එළ දෙනා මේ එළ දෙන අසලින් ඇය යනවා, එළ දෙන ඉන්න බව ඇයට අරමුණු වෙන්නේ නැහැ. මේ වෙලාවේ එළ දෙන මේ තැනැත්තියට අණිනවා. ඇනලා ඒ තැනැත්තිය එතනම මැරෙනවා. මල් පූජා කරගන්න බැරි වුණා. නමුත් ඇය ගිහිල්ලා කොහෙද උපදින්නේ? ඇය උපදින්නේ තුසිත භවනයේ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පරිවාර දිව්‍යාංගනාවන් ප්‍රමාණය කෝටි දෙකමාරයි. මේ කෝටි දෙකමාරක් සියලුම දිව්‍යාංගනාවන් අභිභවනය කරලා ඒ සියලු දෙනාටම වඩා දිලිසෙන රැස් විහිදෙන ශරීරයක් සහිතව ඇය ශක්දෙවිඳුගේ පරිවාර දිව්‍යාංගනාවක් හැටියට උපදිනවා. මේ වෙලාවේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ අහනවා, මොනවාගේ පින්කමක් කරලද මේ තරම් ආශ්චර්යයක් ලැබලා ඉපදුනේ කියලා. මෙතනදී එළවෙ සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ ජීවමාන කය අරමුණු කරලා මෙන්න මේ වාගේ අහිංසක පූජාවක් සිද්ධ කළා නෙවෙයි, පූජාව කරන්න යන අතරතුරම මැරුණා. නමුත් මගේ හිතේ තිබුණ පූජාව සම්පූර්ණ කරන්න ඕනේ කියලා. නමුත් පූජාව සම්පූර්ණ කරගන්න බැරුව ගියා. අන්න ඒ කුසල චිත්තය නිසායි ස්වාමීනි මම මෙතෙන්ට ඇවිල්ලා ඉපදුනේ. මට පූජාව කරගන්න ලැබුණා, එහෙමනම් මම මෙතන ඉපදෙන්නේ නැහැ. ඊට වඩා ඉහළ තැනක තමයි ඉපදෙන්නේ පූජාව කරන්න ලැබුණා නම්. නමුත් මට පූජාව කරගන්න ලැබුණේ නැහැ. නමුත් තිබ්බ චිත්ත ප්‍රසාදය බුද්ධ ලම්බන ප්‍රීතිය නිසා තමයි මේ වාගේ උපතක් මට ලබන්න ලැබුණේ. නමුත් එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ වෙනකොට පිරිනිවන් පාලා. නමුත් ශාරීරික ධාතුන් වහන්සේ අරමුණු කරගෙන තමයි මේ පූජාව සිදු කරන්න ගියේ. එහෙමනම් ජීවමාන බුදුරජාණන් වහන්සේ අරමුණු කරලා අදත් පූජාවක් කරන්න අපිට පුළුවන් නම් මේ විදිහට ඵල අපිට නොලැබෙනවා එහෙම නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්න ඕනේ. මේ සරණ යනවා කියන කාරණාවයි මේ සාකච්ඡා කරන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ දෙවුරුම් ප්‍රකාශය හරියටම ප්‍රකාශ කරලා දෙවුරුම් දෙන්න ඕනේ.
බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ දිවුරුම් ප්‍රකාශය. ස්වාමීනි ඔබ වහන්සේ අනුව ජීවත් වෙනවා. ඔබ වහන්සේ අනුව ගමන් කරනවා කියන ප්‍රකාශයයි මෙතන තියෙන්නේ. හැබැයි තින් හරියටම සරණ පිහිටන්න නම් අපි මෙහෙම ඇහුවොත් අපි ජීවිතයේ ඕනතරම් බුද්ධං සරණං ගච්ඡාමි කියන ප්‍රකාශය අපි කරලා තියෙනවා. නමුත් අපි අපේ හෘද සාක්ෂියම අහලා බැලුවොත් මේ බුද්ධං සරණං ගච්ඡාමි කියපු අවස්ථා කීයක මට බුදුරජාණන් වහන්සේ අරමුණු වුණාද කියලා අහලා බැලුවොත් එහෙම අරමුණු උනේ නැත්තම් ප්‍රකාශය සම්පූර්ණ නැහැ. එනම් බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට බුදුරජාණන් වහන්සේ අරමුණු වෙන්න ඕනේ. ධම්මං සරණං ගච්ඡාමි කියනකොට ධර්මරත්නය, සංඝං සරණං ගච්ඡාමි කියනකොට ආර්ය මහා සංඝරත්නය අරමුණු වෙන්න ඕනේ. එහෙම නැත්තම් සම්පූර්ණ නැහැ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනකොට දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා කියන සිතුවිල්ල ඉති ඇති වෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒ සිල්පදයේ සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙමනම් මේ කාරණාව අපි හිතනව තරම් ලේසියෙන් මුදුන්පත් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මනාව අරමුණු කරලා සිහිය පිහිටලාම කරන්න ඕනේ. මේ තැනැත්තිය ඒ නිසා සිහිපත් කරනවා. භාග්‍යතුන් වහන්සේ අරමුණු කරලා මේ පූජාව කරන්න යන වෙලාවේ සත්තු ශරීර මුද්දිස්ස විප්පසන්නේන චේතසා. එතකොට ඇයට මේ වාගේ කුසල විපාකයක් ගෙනල්ලා දෙන්නේ දෙව්ලොව උපදින්න තරම් පැහැදුණු සිත. නැතුව මේ වැඩකොළු මල් හතරේ තියෙන ප්‍රබලත්වය නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පැහැදුණු සිත තමයි මෙතෙන්ට අරන් යන්නේ. ඉතින් ශක්තිවේදුට මේක කීවට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු පිරිස මේ වෙනකොට විනෝද වෙන්න නන්දන උයනට යන්න සූදානම් වෙලා ඉන්නේ. සියලුම දෙවියන්ට ඇහෙන්න මාතලී කියන දිව්‍ය පුත්‍රයාට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ආමන්ත්‍රණය කළා. ආමන්ත්‍රණය කළා මතක් කරනවා මාතලී මේ බලන්න තවත් අසිරිමත් පූජාවක තියෙන වටිනාකම. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කළ අසිරිමත් පූජාවක තියෙන වටිනාකමයි මේ තියෙන්නේ. ශක්ති සඳහන් කළේ තස්ස මාතලී අච්චේරං චිත්තං කම්මඵලං ඉදං අප්පකම්පී කතං දෙයියං පුඤ්ඤං හෝති මහඵලං. බලන්න මාතලී මේ අසිරිමත් වූ විසිතුරු වූ පූජාවක ඵලේ. පූජාව ස්වල්ප වුණත් ඒ මහත්ඵල වෙන්නේ පැහැදුණු සිතින්. නත්ති චිත්තේ පසන්නම් හි අප්පිකා නාම දක්ඛිනා. සිත පැහැදි යමක් කරන්නේ නම් ඒ කවදාවත් අල්ප බවක් නැහැ. අපි කරන්නේ අල්ප වූ දෙයක්. නමුත් සිත පැහැදිලයි තියෙන්නේ. අන්නේ ප්‍රසන්න ජනක හිතින්ද කවදාවත් ඒක අල්ප වෙන්නේ නැහැ. එහෙමනම් වැටකොළු මල් හතර අපි හිතන හැටියට මොනතරම් අල්පද? නමුත් ඇයට ලැබිලා තියෙන ප්‍රතිඵලය මොනතරම් උත්කෘෂ්ටද? සිත පැහැදිලා නිසා. එතකොට මේ පූජාව කරලා තියෙන ධාතුන් වහන්සේට ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානයි කියලා දේශනා කරේ. අපි මේ ඒ කාරණාවයි සාකච්ඡා කරන්නේ. තාම වාගීතුන් වහන්සේ පිරිනුවම් පාලා නැහැ. එහෙනම් ඒ භාග්‍ය අපිට තව කොයිතරම් මේ ලෝකේ ඉතුරු වෙලා තියෙනවද? ඒ කාරණාව අපි මෙතනින් කල්පනා කළ යුතුයි. ඒ නිසා සක්දෙවිඳු සඳහන් කරනවා එන්න මාතලී අපි උයන්කැලියට යන ගමන නවත්තමු. විනෝද ක්‍රීඩා නවත්තමු. අපි සියලු දෙනාම යමු චූලාමණි සෑය ළඟට. චූලාමණි සෑය තියෙන දිව්‍ය ලෝකේ. අපි සියලු දෙනාම චූලාමණි සෑය ගමට යමු. තථාගතස්ස ධාතුයෝ සුකෝ පුඤ්ඤානං මුජ්ජයෝ. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහේ වැඩ සිටි ධාතුන් වහන්සේලා කෙරෙහි පූජා පැවැත්වීම
පිනෙහි එකතු වීමයි. ශ්‍රී දේහෙහි වැඩ සිටි ධාතුන් වහන්සේලා කෙරෙහි පූජා පැවැත්වීම පින් රැස්වීමේ හේතුවයි. පිනේ එකතු වීමයි. කොහොමද? තිත්තන්තේ නිබ්බුතේ චාපි සමේ චitte සමප්පලං. භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිද්දී හෝ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු සිත සමකලොත් ඵලය සමානයි. සිත සමකලොත් ඵලය සමානයි. මොකද එතකොට මෙතන සිත සමකරනවා කියලා කියන්නේ ජීවමානයි කියලා සිත සමකරන්න ඕනේ. මේ කාරණාව හරියට ගැඹුරට සාකච්ඡා කරන්න ඕනේ තැනක් තව. පිළිදෙණි නමුත් අපි ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිත සමකරන්නේ නැහැ. අපි සමහර වෙලාවට පහම් පූජාවක් කරනවා. ඒ පහම් පූජාව අපි එළි වෙනකම් කරන්නේ නැහැ. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සුගන්ධ කුටිය, අපි සුගන්ධ කුටියට අඳුර වැටි ඉගෙනනකොට විදුලි පහන් දැල්වනවා. විදුලිය තියෙනවා නම් විදුලි පහන් දැල්වනවා, එහෙම නැත්නම් දැල්විය යුතු පහන් දැල්වනවා. නමුත් අපේ වැඩ ටික ඉවර වුණාට පස්සේ අපි පහන් නිවල එනවා. එතකොට අපි භාග්‍යතුන් වහන්සේට ආලෝක පූජාවක් කරලා නැහැ. අපි වැඩේ කරගන්න ඕන නිසා පූජාවක් කරලා තියෙනවා. අපි එනකොට පහන් ටික නිමලා එනවා. එතකොට අපි ආවට පස්සේ භාග්‍යතුන් වහන්සේ කුටිය ඇතුලේ අඳුරයි. ජීවමානයි කියලා කල්පනා කරනවා නම් භාග්‍යතුන් වහන්සේගේ කුටිය එළි වෙනකන් ආලෝක පූජාවෙන් පූජා පවත්වලා තියෙන්න ඕනේ. ජීවමානයිනේ. එතකොට තමයි සිත සම වෙලා තියෙන්නේ. එහෙනම් අපි දානෙ හදාගෙන යනවා භාග්‍යතුන් වහන්සේට. ඒ දානෙ ටික හදාගෙන ගියහම භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටිය විවර කරන්න කලින් අපි බුදුරජාණන් වහන්සේට කතා කරන්න ඕනේ. එළියේ ඉඳලා දොරට තට්ටු කරන්න ඕනේ. මොකද පෙර රජවරු භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා රහතන් වහන්සේලා හෝ ඉදිරියේ මුණ ගැහෙන ස්වාමීන් වහන්සේ නමකගෙන් අහලා තියෙනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? එතකොට උන්වහන්සේලා පෙන්නනවා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කුටිය. පෙන්නලා කියනවා, මහරජ ආලින්දයට ගොඩ වෙලා උගුර පාදලා දොරට තට්ටු කරන්න. එතකොට දොර ඇරෙයි. දොර අරී එහෙම නෙවෙයි, දොර ඇරෙයි කියලා සඳහන් කරන්නේ. එතකොට මෙතන ආචාර සමාචාර විදියක් තියෙනවා. උගුර පාදලා දොරට තට්ටු කරන්න. දොර ඇරෙනවා. භාග්‍යතුන් වහන්සේ කවදාවත් බුද්ධාසනෙන් බැහැලා දොර අරින්න දොරගාවට වඩින්නේ නැහැ. එහෙම වඩින්නේ නැත්තේ අපට තියෙන අප්‍රමාණ අනුකම්පාව හින්දා. අනුකම්පාව ගැන අපි ඉස්සරහට සාකච්ඡා කරමු තව. මොකද මේ අනුකම්පාව එතකොට බැරි වෙලාවත් දොරට තට්ටු කළේ මානං, භාග්‍යතුන් වහන්සේ බුද්ධාසනයෙන් බැහැලා දොරගාවට ආවනම් මගේ හිස දොරගාවම ගැළවිලා බිම වැටෙනවා. ඒ ගුණ කඳ මාවිනින් නැගුට්ටවන්න බෑ. ඒක දන්න භාග්‍යතුන් වහන්සේ නැගිටින්නේ නැහැ. එක්කෝ අදිෂ්ඨාන කරනවා දොර ඇරෙන්න කියලා, එහෙම නැත්නම් ශ්‍රී හස්ත ධාතුව දොර දිහාට දිගු කරනවා. ඒත් සමගම දොර විවෘත වෙනවා. මේ ලෝකේ කිසිම දොරක් භාග්‍යතුන් වහන්සේට වහන්න, භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වහන්න බෑ. උන්වහන්සේ වැඩියොත් මේ දොර ගාවට ඇරෙන්න ඕන කියලා අරමුණු කරන ෂණයෙන් දොර ඕනම දොරක් විවෘත වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේට වැහෙන්නේ නැහැ කිසි දොරක්. අර තට්ටු කරන ක්‍රමයෙන් භාග්‍යතුන් වහන්සේ දන්නවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ කොහොමද දැනගන්නේ කවුද ආවේ කියලා? මේ දොරට තට්ටු කරන්නේ මිනිස්සු විතරක් නෙමෙයි. මධ්‍යම රාත්‍රියේ පහු වෙනකොට සුගන්ධ කුටියේ දොරට තට්ටු කරන පිරිසක් ඉන්නවා. ඒ දෙවිවරු. උන්වහන්සේලා වැඩලා දොරට තට්ටු කරන්නේ දොරේ ඉහළම තැනින්. උළුවස්සේ ඉහළම තැනින් තමයි තට්ටු කරන්නේ. උඩින් තට්ටු කරනකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා දෙවිව ඇවිල්ලා කියලා. අපි ගිහිල්ලා කොහොම තට්ටු කළත්
සාමාන්‍ය අපි උසේ හැටියට අපි තට්ටු කරන්නේ දොරේ යතුරු හයි කරලා තියෙන හරියෙන් වගේ මැද්දෙන්. එහෙනම් දොරේ මැදින් තට්ටු කිරුවොත් භාග්‍යතුන් වහන්සේ දන්නවා ඇවිල්ලා ඉන්නේ මිනිස්සු කියලා. දොරේ යටින් තට්ටු කිරුවොත් පල්ලෙහ පඩිය හරියෙන්. එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නවා ඇවිල්ලා ඉන්නේ නාගලෝකෙන් කියලා. මේ දොරට තට්ටු කරන හැටියෙම ඇවිල්ලා ඉන්නේ කවුද කියලා දන්නවා. එහෙමනම් අපි දානෙ ටික හෝ අපි සතු යම් පූජාවක් අරගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියට ඇතුල් වෙන්න කලින් මේ ජීවමාන සංඥාව තියෙනවනම් දොරට තට්ටු කරන්න ඕනේ. ස්වාමීනි මට දොර අරගෙන එන්න අවසරයි. අද හැටියට අපි දොර අරින්න අවසර ඉල්ලන්න ඕනේ. දොර අරගෙන ඇතුළට ගිහිල්ලා අවසර අරගෙන දන ගහලා වැඳලා පසඟ පිහිටවල වැඳලා සුගන්ධ කුටිය ආමදින්න අවසර ඉල්ලලා ආමදින්න ඕනේ. ස්වාමීනි මට අවසරයි සුගන්ධ කුටිය ආමදින්න. හැමදලා භාග්‍යතුන් හසිර අපි පාන්දරක යනවනම් උණු පැන් සිසිල් පැන් පිළිගන්වලා කුටිය සුවඳ පූජාවල් පවත්වලා මා සකස් කරගත්ත දානි ටික භාග්‍යතුන් වහන්සේ ළඟ ගෙනහිල්ලා පිළිගන්වලා තුන් පාරක් භාග්‍යතුන් වහන්සේගෙන් ආයාචනාවක් කරන්න ඕනේ. ස්වාමීනි මට අනුකම්පා කරන්න. ස්වාමීනි මට අනුකම්පා කරන්න. ස්වාමීනි මට අනුකම්පා කරන්න. මේ දාන වස්තුව මා කෙරෙහි අනුකම්පාවෙන් ඉවසන්න කියලා ඉල්ලීමක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ දාන වස්තුව පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. නමුත් තුන් පාරක් ආයාචනා කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ කිසිම පූජාවක් ප්‍රතික්ෂේප කරලා නැහැ. අන්‍ය තීර්ථකයෝ එහෙම ඇවිල්ලා පැහැදිලා ඉල්ලීමක් කළා ස්වාමීනි මම පැවිදි කරගන්න. දෙවනි පාරත් ඉල්ලීමක් කළා ස්වාමීනි මම පැවිදි කරගන්න. ඒ වෙලාවේ ඒ අයට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ඔබ මේ ශාසනයට ඇතුල් කරගත්තොත් මෙතෙක් ඔබ නිසා ප්‍රයෝජන ලබාපු බොහෝ පිරිසකට විශාල අපහසුතාවයකට පත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් තුන්වෙනි පාර ස්වාමීනි මට අනුකම්පා කරලා මම ශාසනයට ඇතුල් කරගන්න කියලා ඉල්ලීමක් කළොත් ඉන් එහාට භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා නැහැ ඔහුට පිහිට වෙලා තියෙනවා. ඒ නිසා එහෙනම් තුන් පාරක් ඉල්ලීමක් කළොත් භාග්‍යතුන් වහන්සේ අපේ පූජාව පිළිගන්න නිසා තුන් පාරක් ආයාචනා කරලා භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ පූජාව ඉවරලා එහෙමනොත් භාග්‍යතුන් වහන්සේට දානේ වළඳන්නත් අපි සෑහෙන වෙලාවක් දෙන්න ඕනේ. යටත් පිරිසෙන් පැය භාගයක්වත්. මොකද භාග්‍යතුන් වහන්සේ අපි වාගේ කලබලයට දානේ වළඳන්නේ නැහැ. බොහොම සිහියෙන් බොහොම විවේකීව භාග්‍යතුන් වහන්සේ දානේ වළඳන්නේ. බොහෝ වෙලාවට දවසට එකපාරයි. පින්ඩපාතේ වැඩලා දානේ වළඳලා එදා දවසට පින්ඩපාතේ පවාරණය කරනවා. නැවත අද දවස සඳහා ආහාර වළඳන්නේ නැහැ. පින්ඩපාතේ පවාරණය කරනවා. නමුත් වළඳන්න සෑහෙන කාලයක් ගන්නවා ඇති කියලා අපිට හිතන්න වෙනවා. මෙන්න මේ කාරණාවෙන් සඳහන් කරලා තියෙනවා ශ්‍රීමුඛ ධාතුව ඇතුලේ ආහාර හපන වෙලාවට පාත්‍ර ධාතුව ඇතුලේ අතින් ආහාර අනන්නේ නැහැ කියලා. හපන වෙලාවට අනන්නේ නැහැ. අනන වෙලාවට ශ්‍රීමුඛ ධාතුවේ ආහාර මොකවත්ම නැහැ. අනන වෙලාවට හපන්නේ නැහැ. හපන වෙලාවට අනන්නේ නැහැ. ඉතින් මේ කාරණාව කල්පනා කරන්න ගියොත් අනික අපි ආහාර හපනවා වගේ දෙතුන් පාරක් හපලා ආහාර ඉලින ස්වභාවයක් නැහැ. හොඳට ආහාර හපනවා. සියලු බත්තර හැපෙන තරමට භාග්‍යතුන් වහන්සේ ආහාරයේ මේ දත්වලින් හපනවා. ඊට පස්සේ ඉතින් අපිට වගේ භාග්‍යතුන් වහන්සේට ආමාශගත වෙලා ආහාරවල ශක්තිය ශරීරයට උරන ස්වභාවයක් භාග්‍යතුන් වහන්සේගේ ආහාරයේ නැහැ. මේ හපලා උගුරට එකතු වෙනවත් එක්කම ගිලිනවත් සමගම එහෙම නැත්නම් ශ්‍රීමුඛය ඇතුලේදීම මේ සියලුම ආහාරවල පෝෂණ කොට ශරීරගත වෙලා ඉවරයි. ආමාශයක පල්වෙවි තියෙන්නේ නැහැ. මොකද රසන ආහාර 700කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රීමුඛ ධාතුවට විවෘතයි කියලා සඳහන් කරනවා. අපි ආමාශය තුල සිද්ධ වෙන ක්‍රියාව භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමුඛ ධාතුවේ ඇතුළෙන්ම
සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් අපි පැය භාගයක් විතර කාලයක්වත් භාග්‍යතුන් වහන්සේ ළඟ අපි පූජාව තියලා තියන්න ඕනේ. එතකොට පැය භාගයක්වත් භාග්‍යතුන් වහන්සේට ආහාර වළඳන ගත වෙනවා නම් විකාලයේ වෙන්න කලින් අද කාලේ හැටියට නම් මේ සඳහන් කරන්නේ අද. මොකද මේ කාලේ හැටියට 12යි 10 විතර වෙනකන් දානි වළඳන්න කල් තියෙනවා. අරුණ උදාවියේ ප්‍රමාදයත් එක්ක. ඉතින් 11 විතර වෙනකොටත් අපි දානි ටික අද හැටියට නම් මේක මේ දේශනාව අහන හැම දවසටම ගැලපෙන්නේ නැහැ. මේක මේ අද හැටියට නම් මේ ජනවාරි මාසෙට නම් 12යි 10 විතර වෙනකන් විකාලය වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් 11ට විතර අපි දැන් පූජා කළත් ප්‍රමාණවත් පැයක් විතර තියෙනවා. නමුත් අපි ඒ කඨින පූජාවල් කරන කාලේට, කඨින දානේ පූජා කරන කාලේට දන් වැළඳීමේ කාලය 11යි 55 විතර වෙනකොට සම්පූර්ණයෙන් අහවර වෙන්න ඕනේ. ඒ කියන්නේ 11යි 35, 11යි 40 විතර වගේ වෙනකොට දානේ වළඳලා ඉවර කරන්න සිද්ධ වෙනවා. මොකද අපි ගාව තියෙන හෝරා යන්ත්‍රයේ එක එක තැන්වල තියෙන එක එක වෙලාවල්. ඒ නිසා විනාඩි 2-3 වෙනස්කම් තියෙන්න පුළුවන් නිසා 11යි 40 45 විතර වෙනකොට දානේ වළඳන කටයුතු නිමා කරගන්න සිද්ධ වෙනවා ඒ කාලේ වෙනකොට. එහෙනම් ඒ කාලෙට භාග්‍යතුන් වහන්සේට දානේ පූජා කරනකොට යටත් පිරිසෙන් 10ටවත් බුද්ධ පූජාව තියන්න අපි පුරුදු වෙන්න ඕනේ. මේ ජීවමාන සංඥාව අරගන්නව නම් තමයි මේ සියල්ල වළංගු භාවයේ තියෙන්නේ. ඒ නිසා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සඳහන් කරන මාතලී අපි යමු. චූලාමණි සෑය ළඟට යමු. භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන්න. මේ කෝටි ගාණක් දෙවිවරු 7 දවසක් තිස්සේ චූලාමණි සෑය ළඟ පූජා පැවැත්වුවා කියලා මේ පීත විමාන කතාවේ සඳහන් කරනවා. ජීවමාන බුද්ධ සංඥාව ඇතුව ලබා ගන්න ප්‍රතිඵල නිසා. ඊළඟට තවත් එක උදාහරණයක් අපි ඒකට සඳහන් කරනවා නම් පච්චුපට්ඨාන සංඤක තේරාපදානය. පච්චුපට්ඨාන සංඤක තේරාපදානය. පච්චුපට්ඨාන මහරහතන් වහන්සේ. පච්චුපට්ඨාන සංඤක මහරහතන් වහන්සේ. අපේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි කාලේ ජීවතුන මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ සඳහන් කරනවා මට රහත් වෙන්න මූලිකව හේතු වුණ පින මං කොයි කාලේ කරගත්ත කොහොම පිනක්ද කියලා. මේ රහතන් වහන්සේ මේ අපදාන පාළියේ පළවෙනි පොතේ මේ කාරණාව සඳහන් කරන්නේ 262 වෙනි පිටුවේ පච්චපට්ඨක සංඤක තේරාපදානයේ සඳහන් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉඳගෙන වඳිනවා කියන හැඟීම ඇතිව පෙර භවයක කරපු වන්දනාව තමයි රහත් වෙන්න හේතු වෙලා තියෙන්නේ. ළඟ ඉඳගෙන වඳිනවා වගේ පෙර භවයක කරපු වන්දනාව. එතකොට මේ ජීවමාන සංඥාවෙන් අදත් එහෙම වැන්දොත් කවදාවත් ඒක අපට අහකට යන්න දෙයක් නම් වෙන්නේ නැහැ. මේකට හොඳ උදාහරණයක්. මේ භික්ෂුව පච්චපට්ඨක රහතන් වහන්සේ අත්තදස්සී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ. එතකොට බොහොම කල අත්තදස්සී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ යක්ෂ සේනාධිපතියෙක් හැටියට ඉඳලා තියෙනවා. යක්ෂයෙක්. නමුත් අත්තදස්සී බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට පිරිනිවන් පාලා. මේ යක්ෂ සේනාධිපතියා භාග්‍යතුන් වහන්සේ දැනගෙන මෙයා කල්පනා කරනවා මට ලැබුණේ ඉතාම අඳුරු කාලයක්, මහ පුදුම ශක්තියක් තියෙන, පුදුම බලයක් තියෙන, පුදුම හැකියාවක් තියෙන යක්ෂ සෙම්පතියෙක්. ආලෝක යක්ෂයාගේ ශක්තියත් අපි ටිකක් අහලා තියෙනවා. ඒ වාගේ මහලුකු බලයක් තියෙන කෙනෙක්. ඉතින් මෙයා කල්පනා කරනවා මට ලැබුණේ ඉතාම අඳුරු කාලයක්. මම ඉපදෙන කාලේ ලෝකෙට එළිය දෙන්නේ අඳුරු පහනක්. ලෝකෙ එළිය නෑ. ඒ ලෝකෙ පහන නිවිලා. අඳුරු පහන් තමයි දැන් දැල් වෙලා තියෙන්නේ. මට හම්බෙලා තියෙන අඳුරු පහන මට තිබිච්ච බලයෙන්, මට තියෙන ශක්තියෙන්, මට තියෙන හැකියාවෙන් ප්‍රයෝජන ගන්න මට ශක්තියක් නැහැ කියලා කල්පනා කර කර මෙයා ප්‍රමාදයටපත් වෙනවා. මෙයාගේ මේ ඇති වෙන ප්‍රමාදී සිතුවිල්ල දකින්න සාගර
කියලා මහරහතන් වහන්සේ නමක්. මේ යක්ෂයා ළඟ අප්‍රමාණ ශ්‍රද්ධාවක් තියෙනවා. මෙතන යක්ෂ කියලා කියහම අපි ওই කල්පනා කරන දුක් විඳින මහ භයානක කියලා කල්පනා කරන යක්ෂයෝ ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. දිව්‍යමය වූ යක්ෂ ගෝත්‍රය ඉන්නවා. යක්ෂ නමුත් දිව්‍යමය. බිම්බිසාර රජුරුවොත් මේ වෙනකොට යක්ෂ සෙම්පතියේ කැටියට ඉපදිලා ඉන්නවා කියලා තමයි සඳහන් කරන්නේ. නමුත් ආර්ය ශ්‍රාවකෙක් සෝවාන් වෙලා හිටියේ. එහෙනම් සෝවාන් ආර්ය ශ්‍රාවකයා කවදාවත් නිරේ යන්නේ නැති බව අපි හොඳටම දන්නවා. එහෙනම් මේ යක්ෂ කියලා කියන්නේ අපි සඳහන් කරන නිරාගාමී අය පිළිබඳව නෙවෙයි. ඉතින් ඒ කාරණාව මනාව පැහැදිලි වෙනවා. බිම්බිසාර රජු අපවත් වුණාට පස්සේ දුක් විඳලා අපවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කතා කරනවා. කතා කරලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ජනවසබ කියලා දෙපාරක් ප්‍රකාශ කරනවා. දෙපාරක් ප්‍රකාශ කරලා තුන්වෙනි වතාව කියනවා, ස්වාමීනි මම බිම්බිසාර කියලා. එතකොට අද ඉන්නේ ජනවසබ කියන නමින් ඉන්නේ යක්ෂ සේනාධිපතියෙක් හැටියට. භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි මම සෝවාන් වෙලයි හිටියේ. මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ මම සෝවාන් වෙලයි හිටියේ. එතකොට මේ යක්ෂයාට ආපහු සෝවාන් වෙන්න වෙනවද? නැහැ. එයා සෝවාන්ම තමයි. මම සෝවාන් වෙලා ඉන්නේ. දැන් මම සකෘදාගාමි වීම සඳහා වීරිය ආරම්භ කරලයි තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න එහෙම යක්ෂයෙක් මෙයා සාතාගිරි හේමවත ආදී යක්ෂයෝ එහෙම මගපල ලැබපු අය. මේ එහෙම යක්ෂයෙක්. නමුත් සාගර රහතන් වහන්සේ දකිනවා මේ යක්ෂයාට ඇති වෙන මේ සිතුවිල්ල බොහොම ශ්‍රද්ධාවන්තයි. මෙයාට ඇති වෙන මේ සිතුවිල්ල නිසා එයා පශ්චත්තාපයටපත් වෙනවා. සාගර රහතන් වහන්සේ මේ වෙලාවේ මේ යක්ෂයා ළඟට වඩිනවා. මම සංකප්ප මඤ්ඤාය සාගරෝ නාම ශාවකෝ. යක්ෂයා කියනවා, මගේ සිතුවිල්ල දැක්ක සාගර නම් තෙර නමක් මා සොයාගෙන ඒ මොහොතේම මා ළඟට පැමිණියා. කින්නු සෝචසි මා භායි. රහතන් වහන්සේ අහන්නේ යක්ෂයාගේ, කින්නු සෝචසි මා භායි. භායි කියලා කියන්නේ කාටද? සහෝදරයට. මගේ සහෝදරය, ඔබ කුමක් සඳහා ශෝක කරන්නේද? රහතන් වහන්සේ යක්ෂයාගෙන් අහලා තියෙන හැටි. ඇයි සහෝදරය ශෝක කරන්නේ? චර ධම්මං සුමේදස. සුමේද කියලා කියන්නේ ප්‍රඥාවන්තයාට. ඥානවන්තය චර ධම්මං ධර්මයේ හැසිරෙන්නේ. මොකටද ශෝක කරන්නේ? භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා කියලා ශෝක කරන්න අවශ්‍ය නැහැ. ධර්මයේ හැසිරෙන්නේ. චර ධම්මං සුමේදස. මෙහෙම උපදේශයක් දෙනවා. භාග්‍යතුන් වහන්සේ විසින් කුසල් බීජය අපි වෙනුවෙන් වපුරලා තියෙනවා. අපි වෙනුවෙන් කුසල් බීජ වපුරලා ඉදීන්නේ. ඒ මේ ධර්මය. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සාගර කියන රහතන් වහන්සේගෙන් උපදේශ අරගෙන මේ යක්ෂයා හදනවා චෛත්‍යයක්. චෛත්‍යයක් හදලා ඒ චෛත්‍යය තැම්පත් කරනවා භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. ධාතුන් වහන්සේලා තැම්පත් කරලා මෙයා චෛත්‍යයට වඳිනවා අවුරුදු 5ක්. කොහොමද වඳින්නේ? බුද්ධ උපස්ථාන කර කර. චෛත්‍යයට වඳින්නේ බුද්ධ උපස්ථාන කර කර අවුරුදු 5ක්. කවුරු උපස්ථාන කළා වාගේද උපස්ථාන කරන්නේ? අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට යම්සේ උපස්ථාන කළාද අන්න ඒ විදිහට චෛත්‍ය උපස්ථාන කරන්නේ. උදේ පාන්දර එළඹෙනවා චෛත්‍ය ගාවට. භාග්‍යතුන් වහන්සේ යටත් පිරිසෙන් පැයයි විනාඩි 20ක් නම් සැතපුනේ 4යි කාල 4යි 20 විතර වෙනකොට අවදි වෙනවා. එහෙම සැතපුණා නම් එහෙමනම් මෙයා ඊට කලින් 4 විතර වෙනකොට චෛත්‍ය ගාවට එළඹෙනවා. දැන් මේ යක්ෂයා චෛත්‍ය ගාවට එළඹෙනවා 4 විතර වෙනකොට කියනකොට මේ තම තමන්ගේ ජීවිතයට ගන්න දේවල් ඉතුරු කරලයි මම කියන්නේ.
මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය උදේ පාන්දර 7-8 වෙනකන් ඇද උඩ තියන්න එහෙම නෙමෙයි නෙමෙයි ලැබිලා තියෙන්නේ. පාන්දර අවදි කරන්න ඕනේ. දවසේ හොඳම පැය දෙක ගෙවෙන්නේ පාන්දරේ. ඒ කීයේ ඉඳලා කීය වෙනකන්ද? පාන්දර 4 ඉඳලා පාන්දර උදේ 6 වෙනකන්. මේකට කියන්නේ බ්‍රහ්ම මුහූර්තය කියලා. ලෞතර බුදුවරු මෙතෙක් ලෝක ධාතුවේ පහළ වෙච්ච සියලු දෙනා වහන්සේලා බුද්ධ රාජ්‍ය අත්පත් කරගත්තේ මේ වෙලාවේ. මාර්ගඵල පිළිවෙලින් ලැබලා සෝවාන් සකදාගාමි අනාගාමි කියන මාර්ගඵලයට ඇවිල්ලා හිටපු සියලු මාර්ගඵලලාභින් වහන්සේලා මහා රහත් බෝධිය අත්පත් කරගත්තේ වැඩියෙන්ම මේ වෙලාවේ. සෝවාන් භාවයේ සඳහා වීරය කරලා හිටපු අය ඒ මාර්ගඵලයත්, සකදාගාමි භාවයේ සඳහා වීරය කරලා හිටපු අය ඒ මාර්ගයත්, අනාගාමි මාර්ගයට වීරි කරපු අය ඒ මාර්ගයත් ලැබුවේ මෙන්න මේ වෙලාව. මේ අලුයම 4-6 අතර කාලයේ. එහෙනම් මේක ජීවිතේට ඉතාම වටින කාල සීමාව. අපිටත් පුළුවන් නම් උදේ පාන්දර නැගිලා මේ වෙලාවට භාග්‍යතුන් වහන්සේට බුද්ධ වත සිද්ධ කරලා වන්දනාමාන කරගන්න, භාවනාවක් කරගන්න, ඒක ජීවිතේ ලැබෙන මහා පරම භාග්‍යයක් බවට පත් වෙනවා. එහෙනම් මේ යක්ෂයා ආනන්ද ස්වාමින් වහන්සේ යම් දවසක භාග්‍යතුන් වහන්සේට යම්සේ උපස්ථාන කළාද, එසේම චෛත්‍ය රාජයාට උපස්ථාන කරනවා ජීවමාන බුදුරජාණන් වහන්සේ. ඉතින් චෛත්‍ය මළුවට හැබැවින්ම එළඹිය යුත්තේද එසේමයි. එහෙම නැති වුණොත් අපිට අකුසල් පිරෙන්නත් පුළුවන්. අපි ඒ දන්නව නේද? මොහොතකට කලින් අපි කතා කරපු බිම්බිසාර මහරජුරුව අපවත් වෙන වෙලාවේ යටිපතුල් පළලා, ලුණු දාලා, අඟුරු උඩ ඇවිද්දවලා මහ වේදනාව විඳලා අපවත් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි මේ ආර්ය ශ්‍රාවකයා මෙච්චර දුක් විඳලා මැරුණේ ඇයි කියලා, අපවත් වුණේ ඇයි කියලා. දේශනා කරනවා සංසාරේ කර්මයක් විපාක දුන්නා කියලා. මොකද කරලා තියෙන සසර පව? පාවහන් දෙකක් පයලා චෛත්‍ය මළුව පාගලා තියෙනවා පෙර භවයක. එතකොට තේරෙනවාද චෛත්‍ය කියලා කියන තරම් මොන තරම් පරම පූජනීයද කියලා. මේ වැඩ ඉන්නේ මේ විහාරස්ථානයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ චෛත්‍ය, බෝධිය, පිළිම වහන්සේ මේ ස්ථාන තුනම ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ තැන. ඒ සංඥාවෙන් එළඹෙන්න පුළුවන් නම් ලැබෙන භාග්‍ය තමයි මේ කියන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ යම්සේ උපස්ථාන කළාද ඒ විදිහට චෛත්‍යයට උපස්ථාන කළා. අතීත රජවරුත් එහෙමයි. අපිනේ අද කියන්නේ අපිට හරියට වැඩ කියලා. නිමාවක් නැති, සීමාවක් නැති වැඩ. එහෙනම් අපිට කිසි වෙලාවක් අපිට නෑ. අපිට කාණ්ඩ වෙලාවකුත් නෑ. අපිට විවේක ගන්න වෙලාවකුත් නෑ. අපිට බණ අහන්න, අපිට බුදුන් වඳින්න, අපිට භාවනාවක් කරන්න මේකටත් අපිට විවේකයක් නෑ. ඒ නිසා ඒ විවේක නැති වුණත් එදිනෙදා කෙරෙන්න තියෙන ලෞකික වැඩ නම් ඔක්කොම අපි අතින් කොහොම හරි රෑ දවල් නැතුව දුව පැන කරනවා. හැබැයි අත්‍යවශ්‍යම ටික අපි පස්සට දානවා. එතම අපි හැටි. නමුත් මේ පෙර රජවරු, එහෙනම් රජ්ජුරුවන්ට අපිට වඩා වැඩ තියෙනවා. නමුත් මේ රජවරු අත්‍යවශ්‍ය සාධකයේසේ සලකලා තියෙන බුද්ධ උපස්ථානය. ඒ නිසා දවසකට තුන් පාරක් අපිට මේ හැන්දෑවට එකපාරක්වත් වෙන් කරගන්න අමාරුයි. නමුත් භාග්‍යතුන් මේ රජවරු දවසකට තුන් පාරක් බුද්ධ උපස්ථානය සඳහා චෛත්‍ය ගාවට එළඹෙනවා. උදේ පාන්දරයි, දහවල් දම් පූජා කරන වෙලාවයි, හැන්දෑවේ වන්දනාවටයි චෛත්‍ය ගාවට මේ රජවරු එළඹිලා තියෙනවා. එමුනම් යක්ෂයා මේ විදිහේ පූජා පවත්වලා තියෙනවා. අන්න එහෙම ජීවමාන සංඥාවෙන් බැඳපු පින තමයි අද මේ පච්චුපට්ඨාන සංඤක නමින් රහත් වෙන්න උන්වහන්සේට අනුග්‍රහයක් ලැබෙන්නේ හින්දා. එතකොට වන්දනාව රහත් වෙන්න අනුග්‍රහයක් ලැබලා දීලා තියෙනවා. එහෙනම් ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳා. ඒ කාරණාව තවත් පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොයි විදිහට භාග්‍යතුන් වහන්සේට ශ්‍රාවකයෝ වඳින්න ඇද්ද? මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේ සඳහන් කරනවා
ඒකට තවත් එක කාරණාවක්. කොයි විදිහට වඳින්න ඇද්ද කියන කාරණාව. පඤ්ඤත්තේ ආසනේ නිසීදී. අපි උදේ අපි කලින් දේශනාවෙත් මේ කාරණාව සඳහන් කළා. හැම තැනම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ආසනයක් පනවලා තිබිලා තියෙනවා සෑම විහාරස්ථානයකම. මොකද භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ආසනයක් පනවන්න වෙනම වෙලාවක් ගන්න බෑ කියලා අපි සඳහන් කළා. හේතුව සත්තා අම්හාකම් මනං ජානිත්වා ආගන්ත්වා අම්හාකම් සමීපේ තිතං ඒව අත්තානං දස්සීති. භාග්‍යතුන් වහන්සේ අපේ සිතවිල්ල දැනගෙන ඒ මොහොතේම අපි ගාව පහළ වෙනවා. අය ආසන පනවන්න කාලයක් නැති නිසා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ආසනයක් පනවලා වෙන් කරලා තිබිලා තියෙනවා. තස්මින් කණේ භන්තේ ඉද නිසීදත ඉද නිසීදත ආසන පරියේෂණං නම් භාරු ඉද නිසීදත ඉද නිසීදත ආසන පරියේෂණං භාරු. ආසනය පනවලාමයි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් තිබිලා තියෙන්නේ. මොකද අපිට වෙන ආසන පනවන්න කාලයක් ගන්න බැරි නිසා. ඊළඟට සඳහන් කරනවා මේ ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ කරන වෙලාවේ එතනත් බුද්ධාසනේ පැනෙවුවා. භාග්‍යතුන් වහන්සේගේ ආසනේ එතනත් පැනෙවුවා. නැගෙනහිරට මුහුණලා තමයි භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම වැඩ ඉඳලා තියෙන්නේ පූර්ව දිශාව බලාගෙන. එහෙනම් එදත් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධාසනේ පනවන්නේ පූර්ව දිශාව බලාගෙන. පසතුරුණු 500ක් පනවනවා මෙතන. 500ක් මහරහතන් වහන්සේලාට. සංඝතේ රාසනේ පනවන්නේ කොහොමද? උතුරු දිශාවට මුහුණලා තේරාසනේ පනවලා තිබිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ පූර්ව දිශාවටත් තේරාසනේ උතුරු දිශාවටත් මුහුණලා පනවලා තියෙන මේ උපදේශ කාගේද? මේ උපදේශ ඔක්කොම මහකාශ්‍යප මහරහතන් වහන්සේගේ උපදේශ අනුවයි පනවලා තියෙන්නේ. මේ වෙලාවේ මහකාශ්‍යප මහරහතන් වහන්සේට වඩා වැඩිමල් කෙනෙක් ශාසනයේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කාගෙන්වත් ආරාධනාවකින් තොරවම ගිහිල්ලා තේරාසනේ වැඩ ඉන්නවා. ඊට පස්සේ උපාලි මහරහතන් වහන්සේ නැගිටිනවා. නැගිටලා තමන් වහන්සේට වඩා වැඩිමල් සියලුම රහතන් වහන්සේලාට ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනවා. මෙතන වැඩ ඉන්නේ රහතන් වහන්සේලාමනේ 500ම. රහතන් වහන්සේලාට වන්දනා කරලා උන්වහන්සේ ගිහිල්ලා ධර්මාසනේ වැඩ ඉන්නවා. ඇයි උන්වහන්සේ අනික් අයට වැඳලා ගිහිල්ලා වාඩි වුණේ? එකක් වැඩිමල්කම අනික් අයගේ, අනිත් එක තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත් වඩා ඉහළ ආසනයක තමයි උපාලි මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ කොහොමද එතකොට උපාලි මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට වඩා ඉහළ ආසනයකට යන්නේ? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නම් සංඝ පීතෘ, උන්වහන්සේට වඩා ඉහළ ආසනයකට උපාලි මහරහතන් වහන්සේට වඩින්න බැහැ. නමුත් මේ වෙලාවේ වැඩ ඉන්නේ එහෙමයි. හේතුව උන්වහන්සේ වැඩ ඉන්නේ ධර්මාසනයේ. එදා බුද්ධාසනේ පැනෙව්වා. නමුත් අද ධර්මාසනය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ආසනය. බුද්ධාසනේ තමයි ධර්මාසනය. ඒ නිසා ධර්මාසනේ හැම වෙලාවෙම තියෙන සංඝාසනයට වඩා ඉහළින්. එහෙනම් උපාලි ස්වාමීන් වහන්සේ ගිහිල්ලා වාඩි වෙන්න ඕනේ ධර්මාසනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ආසනේ. මොකද ධර්මයේ දේශනා කරන්නයි වාඩි වෙන්නේ. ඒ නිසා තමයි තමන්ට වැඩිමල් සියලු දෙනා වහන්සේලාට වැඳලා ගිහිල්ලා වාඩි වෙන්නේ ධර්මාසනේ වැඩ ඉන්න වෙන නිසා. ධර්මාසනේ කියලා කියන්නේ අද බුද්ධාසනයයි. එහෙමනම් ඊයේ ධර්මාසනේ වාඩි වීම සුළුපටු කාරණාවක් වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා තවත් කාරණාවක්. අපිට මේ ජීවමාන සංඥාවට තවත් හේතුවක් පැහැදිලි කරලා තියෙනවා. සියලුම සංඝරත්නයට උඩින් බුද්ධ රත්නේ වැඩ හිටියා කියන කාරණාව. එතකොට සංඝ රත්නයටත් ධර්ම රත්නයටත් උඩින් තමයි බුද්ධ රත්නේ වැඩ ඉඳලා තියෙන්නේ. මේ සංගායනාවේ කවුරු හිටියත් සංගායනාව කරන්න බැරි වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ නැත්තම්. මොකද ධර්ම භාණ්ඩාගාරික. උන්වහන්සේ ගාව තමයි රැස් වෙලා තියෙන භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. සංගායනාවට සාකච්ඡා කරන්න ආනන්ද ස්වාමීන් වහන්සේ අවශ්‍යමයි
නමුත් මේ සාකච්ඡාවට මහරහතන් වහන්සේලා විතරයි වාඩි වෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ තාම රහත් වෙලා නැහැ. බුද්ධ උපස්ථානයේ කොයිතරම් ශ්‍රේෂ්ඨද. ඒකෙන් රහත් නොවිච නිසා නෙවි. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කරනවා කත පුඤ්ඤෝති ත්වං ආනන්ද පදාන මනු යුඤ්ජතේ පදාන මනු යුඤ්ජ කිප්පං කෝහීති අනාසකෝ කත පුඤ්ඤෝති ත්වං ආනන්ද පදාන මනු යුඤ්ජ කිප්පං කෝහීති අනාසකෝ ආනන්ද ඔබ බොහෝ පිං කරලා තියෙනවා සාමාන්‍ය කෙනෙක් එහෙම නෙවෙයි ආනන්ද ඔබ බොහෝ පිං කරලා තියෙනවා කොහොමද උන්වහන්සේ බොහෝ පිං කළා මුළු ජීවිතේම බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා විවේකයක් සැතපීමක් ඉඩක් උන්වහන්සේ ගත්තේ හරි අඩුවේ උදේ පාන්දර අවදි වෙනවා භාග්‍යතුන් වහන්සේ අවදි වෙද්දී කලින් අවදි වෙලා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන හැම දෙයක්ම මධ්‍යම රාත්‍රියේ පවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ මහා ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්තයන් වහන්සේ කැප වෙලා හිටියා. එහෙනම් ගිහිල්ලා ආරාධනා කරනවා හැම වෙලාවෙම ස්වාමීනි මේ පැන් සැනහෙන කාලේ නේද? ස්වාමීනි මේ නාන කාලේ නේද? ස්වාමීනි මේ ධර්ම දේශනා කරන කාලේ නේද? ස්වාමීනි මේ දෙවියන්ට බණ කියන කාලේ නේද? මේ මිනිසුන්ට බණ කියන කාලේ? මේ දෙවියන්ට බණ කියන කාලේ? මේ පිඬුසිඟා වඩින කාලේ? පිරිනිවන් පෑවට පස්සෙත් භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටිය ළඟට ගිහිල්ලා වැඳලා සුගන්ධ කුටිය ඇමදලා අඬ අඬ ආරාධනා කරනවා කියලා කියන්නේ. ස්වාමීනි දැන් පෑන් සැනහෙන කාලේ ස්වාමීනි මේ පිණ්ඩපාතේ වඩින කාලේ භාග්‍යතුන් වහන්සේ නැතත් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන වත සම්පූර්ණ කළා. ඒ වත සම්පූර්ණ කළා එදා යම් පිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ ලැබුවද අදත් භාග්‍යතුන් වහන්සේ අරමුණු කරලා යම් කෙනෙක් චෛත්‍යයක් බෝධියක් ළඟ පිළිම වහන්සේ නමක් ළඟ සර්වඥ ධාතුන් වහන්සේ නමක් ළඟ වත කරන්නේද එදා යම්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පින් ලැබුවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ආනන්ද ඔබ බොහෝ පින් කරලා තියෙනවා ආනන්ද ඔබට රහත් වෙන්න මහ ලොකු වීරියක් වඩන්න ඕනේ නැති වෙයි ආනන්ද ස්වාමීන් වහන්සේ කොහොමද රහත් වෙන්නේ සතර ඉරියව්වෙම තොරව රහත් වෙන එකම ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ විතරයි මේ ශාසනය සතර ඉරියව්වටම අයිති නෑ ඉඳගෙනත් නැහැ හිටගෙනත් නැහැ සැතපිලත් නැහැ සක්මන් කරන්නෙත් නැහැ හෙට ධර්ම සංගායනාව මම මේ සංගායනාවට අත්‍යවශ්‍යයි නමුත් මේ සංගායනාවට රහතන් වහන්සේලා විතරයි සම්බන්ධ වෙන්නේ එහෙම මොහොතක මට රහත් නොවි ගිහිල්ලා මේ පසතුරුණේ වාඩි වෙන්න බෑ. වීරකලා රාත්‍රී පුරාම සක්මන තමයි යොදාගත්තේ. සක්මන් කළා. තාම උන්වහන්සේ බලාපොරොත්තු වෙන තැනට යන්න බැරි වුණා. ඒ නිසා තීරණය කළා ටිකක් මදක් විවේක අරගෙන නැවත වීරය කරනවා. එහෙම හිතලා සැතපෙන ආසනේ වාඩි වුණා. වාඩි වෙලා මදක් විවේක ගන්නයි හදන්නේ. කොට්ටෙට ඇල වුණා. තාම හිස කොට්ටෙට තිබ්බේ නෑ. අපි ඇඳේ ඇලවෙන හැටි හිතන්නකෝ. ඇඳේ වාඩි වුණා. ඇලවෙන ගමන් පාද දෙක උස්සනවා ඇඳට ගන්න. හිස කොට්ටෙට තිබ්බෙත් නැහැ. පාද දෙක ඇඳ උඩට ගත්තෙත් නැහැ. නමුත් පොළවෙන් එසවිලායි තියෙන්නේ. ඇඟ කොට්ටෙට ඇලවෙලායි තියෙන්නේ. මෙන්න මේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අති උතුම් මහරහත් බෝධිය අත්පත් කර ගන්නවා. ඒකයි සඳහන් කළේ සතර ඉරියව්වෙන්ම තොරයි.
මෙහෙම රහත් භාවයේ ලබාගෙන හරි ලස්සනයි. කොහොමද ආනන්ද ස්වාමීන් වහන්සේ හරි ලස්සනයිනේ. ශාක්‍ය වංශයයි පුදුම ලස්සනයි. භාග්‍යතුන් වහන්සේගේම මල්ලි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට සහෝදරයෝ හිටියේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ තාත්තගේ සහෝදරයාගේ පුතා. ගිහි ගෙදර හිටියා නම් මල්ලිය කියලා කතා කරන කෙනා. ඉතින් භාග්‍යතුන් වහන්සේ තරම් ලස්සනයි නම් ආනන්ද ස්වාමීන් වහන්සේත් ඊටාම ලස්සනයි. දැන් රහත් වෙලා උන්වහන්සේ ධර්ම සභාවට වඩිනවා. සංගායනා කරන සප්තපර්ණී ගුහාවට, සංගායනාව කරන තැනට උන්වහන්සේ වඩිනවා. ඒ වඩින දිහා බලාගෙන ඉන්නවා සංඝපීතෘන් වහන්සේ. ඒ වෙන කවුරුවත් නෙමෙයි, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. උන්වහන්සේ මෙහෙම සඳහන් කරනවා කියන්නේ උන්වහන්සේට හිතෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සිතුවිල්ල අට කතාවේ සඳහන් කරනවා මෙහෙම. සෝභති වත භෝ අරහත්තප්පතු. සෝභති වත භෝ අරහත්තප්පතු. ඊතාම සෝභමානයි අරහත් ඵලයේ ලබාගත් ආනන්ද ඔබ ඊතාම සෝභමානයි. අරහත්පත්තු ආනන්දෝ සතේ සත්තා ගරෙය්‍ය. අද ශාස්ත්‍රුන් වහන්සේ හිටියා නම් අද්ධා අජානන් දත්ත සාදුකාරන් දදෙය්‍ය. අද්ධා අජානන් දත්ත සාදුකාරන් දදෙය්‍ය. ආනන්ද ඔබ අද හරි සෝභමානයි. අද හරිම ලස්සනයි. අද වාගේ දවසක භාග්‍යතුන් වහන්සේ හිටියා නම් ඔබ වෙනුවෙන් ශ්‍රීමුඛ ධාතුයෙන් සාදුකාරයක් පවත්වනවා සත්‍යයි. සාදුකාරන් දදෙය්‍ය. භාග්‍යතුන් වහන්සේ අද සාදුකාර දෙන දවසක්. හන්ද ද්විතියෝහං සත්තාරා දාතබ්බං සාදුකාරං දදාමි. හන්ද දානිසහං. හන්ද ද්විතියෝහං කියන ගැල්ල අයින් කරලා දාන්න. හන්ද දානිසහං සත්තාරා දාතබ්බං සාදුකාරං දදාමි. එහෙමනම් ආනන්ද, එදා භාග්‍යතුන් වහන්සේ විසින් දිය යුතු සාදුකාරය අද මා විසින් ඔබට ලබා දෙනවා. එහෙම කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තුන් වතාවක් සාදුකාර පැවැත්වුවා කියලා සඳහන් වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තිබුණා ආනන්ද ඔබට බොහෝ පින් තියෙනවා. ඒ පින ලැබුවේ මොකක් කරලාද? භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරලා. එහෙනම් එදා උපස්ථානයයි අද උපස්ථානයයි දෙකක් නෙවෙයි. අදත් කරන්න පුළුවන් නම් ඒ උපස්ථානයේ එයම තමයි. ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ළඟට වැඩිය වෙලාව. අපි මේක කලින් දේශනාවක සිහිපත් කළා. කලින් දේශනාවේ මුගලන් මහරහතන් වහන්සේට කාම විතර්කයක් ඇති වෙච්ච බව. රහත් වෙන්න කලින් 7 දවසක් වීරය කරනවා රහත් වෙන්න උන්වහන්සේ. ඒ වෙලාවේ මොග්ගල්ලාන මා බ්‍රාහමණ පඨමං ඥානං පමාදු පඨමේ ඥානේ චිත්තං සම්පේති. මොග්ගල්ලාන ප්‍රමාදයට පත් වෙන්න එපා. ප්‍රථම ධානයේ කෙරෙහි ප්‍රමාදයට පත් නොවේ. ප්‍රථම ධානයේ සිට එකඟ කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට එදා තම රහත් වෙලා නැහැ අවවාද කෙරුවා. මොග්ගල්ලානයන් වහන්සේ පස්සේ සිහිපත් කරනවා එවත්නි භික්ෂුන් වහන්සේලාට කතා කරලා කියනවා රහත් වුණාට පස්සේ එවත්නි යම්
ශ්‍රාවකෙක් ශාස්ත්‍රුන් වහන්සේගේ අනුග්‍රහය ලැබලා මහා අභිඥාවක් ලැබූ ශ්‍රාවකෙක් ගැන කියනවා නම් භාග්‍යතුන් වහන්සේගේ අනුග්‍රහයෙන් මේ ශාසනයේ මහා අභිඥා ලබා වූ ශ්‍රාවකෙක් ගැන කියනවා නම් ඇවැත්නි ඒ වෙන කාටවත් නෙවෙයි කියන්නේ ඒ වෙන කවුරුවත් ගැන නෙවෙයි කියන්නේ ඒ කියන්නේ මේ මොග්ගල්ලාණයන් ගැනම තමයි ඒ කියලා තියෙන්නේ මට එතෙන්ට එන්න අනුග්‍රහ දැක්වේ භාග්‍යතුන් වහන්සේ මයි කියලා මොග්ගල්ලාණයන් වහන්සේ සිහිපත් කරනවා මේ අපේ භාග්‍යතුන් වහන්සේ එදා ශ්‍රාවකයන්ට පිහිට වෙච්ච හැටි එහෙනම් මේ කරුණු එදා වගේම අදටත් ඒ වගේම තමයි තාම ජීවමානයි කියලා කියන්නේ මෙන්න මේ කරුණුත් එක්ක අපි මේ සාකච්ඡා කරන්නේ තාමත් මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙන දෙ පළවෙනි පාඩේ උපදේශය කියලා තියෙන කරුණු ටික අපි අතහැරලා තිබිච්ච කාරණා ටික මේ ධර්මයේ තුල ඊළඟට සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මාන කාලයේ වැඩ සිටි තවත් එක ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ කියන්නේ පුලින තූපීය මහරහතන් වහන්සේ කියලා. පුලින කියලා කියන්නේ වැලි වලට. පුලින තූපීය මහරහතන් වහන්සේගේ කතාව. මේ පුලින තූපීය මහරහතන් වහන්සේ උන්වහන්සේගේ අම්මයි තාත්තයි හැමදාම භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා. මේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා. නමුත් මේ දෙන්න වඳින්නේ ගෙදර තියෙන කරඬුවක්. ඒ කරඬුවටයි වඳින්නේ. හැමදාම භාග්‍යතුන් වහන්සේ දුර ප්‍රදේශයක වෙන්නේ වැඩ ඉන්නේ. මේ කරඬුවේ වැඩ ඉන්නවා ධාතුන් වහන්සේලා. දැන් එතකොට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට කොහොමද ධාතුන් වහන්සේලා ලැබුණේ? සඳහන් කරනවා මේ කරඬුවේ වැඩ ඉන්නේ කපටික ධාතුන් වහන්සේලා කියලා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරන චෛත්‍ය ගැන. කපටික ධාතුන් වහන්සේලා කියන්නේ ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබන්න සෙවණ ලැබලා දුන්නේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි රාජයන්න් වහන්සේගේ පොත්ත. බෝධියෙන් ගැලවිලා වැටෙන පොත්ත මොනතරම් ආනුභාව සහිතද? එතකොට භාග්‍යතුන් වහන්සේගේ කරුණාව උන්වහන්සේ පරිහරණය කරපු දේවල් තුලින් පවා අපිට ලැබෙනවා. මේ පොත්තක් තමයි අරගෙන ගිහිල්ලා කරඬුවක තැන්පත් කරගෙන වඳින්නේ. ජීවමාන සංඥාවෙන් උදේ හවස වඳිනවා. ඒ විතරක් නෙමෙයි පසළොස්වක පොය දවසේට බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නවා කියලා හිතාගෙන එළි වෙනකන් උපස්ථාන කර කර වඳිනවා. මේ අම්මයි තාත්තයි මේ වෙනකොට දරුවා පුංචි. අම්මයි තාත්තයි එළි වෙනකන් වඳිනවා. පොඩි එක්කෙනා ගිහිල්ලා කරඬුව දිහා බලාගෙන ඉන්නවා. කරඬුව තැම්පත් කරලා උච්චාසනේ වඳින්නේ. මේ වඩා හිඳවලා තියෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ වඩා හිඳවලා ඉන්නේ. ඒ විදිහට ආසන හදලා ඒ විදිහට පලස් එලලා ඒ දක්වන්න පුළුවන් ඉහළම ගෞරවය. මේ දරුවා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට මෙයාගේ සංසාර සිදුවීමක් අවදි වෙන්න පටන් ගන්නවා. මේ කරඬුව දිහා බලාගෙන ඉන්නකොට මෙයා ඈත භවයක ඍෂිවරයෙක් හැටියට ඉපදිලා ඉඳලා තියෙනවා. බුද්ධාන්තරයක නෙවෙයි ඍෂිවරයෙක්. නමුත් බුද්ධ සංඥාව තිබ්බා බුදුජානන් වහන්සේගෙන් දන්නවා. ඒ නිසා මෙයා වැලි වලින් හැදුවා චෛත්‍යයක්. අන්න පුලින්න තූපීය වුණේ ඒ නිසා. ඒ හැදුවේ එදා ඍෂිවරයා කාලේ. වැලි වලින් චෛත්‍යයක් හදලා මේ චෛත්‍ය දිහා බලාගෙන හිටියා.